තාතර රැට්‍රස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අද දවසට සාපේක්ෂව ඉදිරි දින 3 දී වර්ෂාවේ වර්ධනයක් පෙන්눔 කරනවාද ඉදිරි දින කිහිපය තුල? ඔව්. පැහැදිලිවම අද උනත් මම උදේ ගිහිල්ලා බලපු විශ්ලේෂණ වල පැහැදිලිව පේනවා අද දිනේ අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි ඇති වෙනවා. හැබැයි අදට සාපේක්ෂව 17 18 19 කියන දින තුල මේ ඇති වෙන සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රි කාලයේ ඇති වෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මිලිමීටර 100 ක්ම වර්ෂාපතනය සාමාන්‍ය මිලිමීටර 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒවා බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ මධ්‍යම ඌව නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත් වල. ඒ කියන්නේ බස්නාහිරට නෙමෙයි. බස්නාහිරටත් තියෙනවා වැස්. සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රි කාලේ තියෙනවා. හැබැයි ගොඩාක් වර්ෂාපතනයේ වැඩි තත්ත්වයක් තියෙන්නේ ප්‍රමාණාත්මක වැඩි තත්ත්වයක් තියෙන්නේ මේ පළාත් වලට. එතකොට මේ තත්ත්වයට තේ දැනට අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදය තුළ දිවයිනේ අනෙකුත් පළාත් වල වැසි රහිත භාවයක් තිබ්බා. නිස්සී කොටසේ තමයි වැස්ස තිබ්බේ. මේ හේතු කොටගෙන විශේෂයෙන්ම දිවයින පුරාම වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු දැනට අපිට පහළ වෙලා තියෙනවා. කියන්නේ කෙටියෙන් කියනොත් නම් දැඩි නියං සහිත කාල තත්ත්වයන් සහ අතරමැදි කාලය තත්ත්වයන්ට වහුණ පෑපු කලාප සියල්ලටම ආවරණයක් වර්ෂාවෙන් ලැබෙනවා කියන එක මේ කියන්නේ. ඔව්. ඇත්තටම මේ වගේ තත්ත්වයක් තියෙනවා. ජලාශ පිරෙන තරම් වර්ෂාපතන බොහෝ විට දවස් 3 ඊට පස්සේ ඉතිරි දවස් කීපය තුලත් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.